හරි ඉතින් අද කතා කරන්න යන්නේ මෙන්න මේ ලෙන්ස් ප්‍රොටෝකෝල් කියන NFT එක කොහොමද ෆ්‍රීම ක්ලේම් කරගන්න කියලා. ඉතින් මේකේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඕපන් සී එකට ඇවිල්ලා තියෙන්නේ. ඕපන් සී කියන්නේ NFT මාකට් ප්ලේස් එක. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ වැලියු එක දැනට තියෙනවා ඩොලර් 230ක වගේ වැලියු එකක් තියෙනවා. සමහර වෙලාවට මේක ඩොලර් 260 250 වගේ අතර ගානක මේක සෙල් වෙනවා. ඔයාලට ඕන නම් මෙන්න මේ වගේ NFT buy and sell කරන්නත් පුළුවන් මෙන්න මේ වගේ මාකට් ප්ලේස් වල. එතකොට මේ NFT එක ගොඩක් වැදගත්. මේකේ මෙයාලා මේ NFT තියෙන කට්ටියට airdrop දෙනවා. ඒ වගේ අපිට earn කරන්න පුළුවන්. ඉතින් මේකේ මෙයාලා සඳහන් කරලා තියෙනවා ෆ්‍රීම මේ NFT එක ලබා ගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් ඒක ගැන තමයි අද කතා කරන්න යන්නේ. හරි. හරි. ඉතින් මේ එයාලුප් එක කරන්න මම මේකේ අපේ ටෙලිග්‍රෑම් චැනල් එකේ ඔයාලට පෝස්ට් එකක් දාලා තියෙනවා මේකට අදාළ ලින්ක් ටික. ඉතින් ඒකේ පළවෙනි ලින්ක් එකකින් ඔයාලා ගිහිල්ලා මේ ඇප් එකක් තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න ඕන. මේ ලින්කෙන් ගිහිල්ලා ඊට පස්සේ ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඒක රෙජිස්ටර් වෙන්න ඕන. දැන් බලමු මේ ඇප් එකේ කොහොමද රෙජිස්ටර් වෙන්නේ කියලා. හරියටම ඉස්සෙල්ලාම මෙන්න මෙතන කෝඩ් එකක් දාලා තියෙනවා. අන්න ඒ කෝඩ් එක ඔයාලා මේ විදිහට කොපි කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ ලින්කෙන් ගිහිල්ලා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහ තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක අර සෝෂල් මීඩියා ඇප් එකක් වගේම තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට පෝස්ට් ෂෙයා කරන්න පුළුවන්. ඒ වගේම අර සෝෂල් මීඩියා ඇප් එකක් වගේම මේකේ වැඩේ ටික කරන්න පුළුවන්. ට්විට් එක වගේම. හරි. ඔයාලට මම ඉස්සලාම කියලා දෙන්නම් කොහොමද මේකේ හරියට රෙජිස්ටර් වෙන්නේ කියලා. එතකොට මෙන්න මේ විදිහට මම ගත්ත ස්ක්‍රීන්ෂොට් වගේ තියෙනවා මම රෙජිස්ටර් වෙද්දී. ඔයාලා ලින්කින් ආපුවාම කෙලින්ම ඔයාලට ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඇප් එක මෙන්න මේ විදිහට තමයි පළවෙනිටම බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔයාලා මෙතන සයින් අප් වෙන්න ගියාම මෙන්න මෙතන ඉන්විටේෂන් කෝඩ් එකක් ඉල්ලනවා. ඒ කෝඩ් එක තමයි මම අර කොපි කරගන්න කිව්වේ. මෙතන ඔටෝම කෝඩ් එක වැටලා තියෙන්නේ නැහැ. ඒ කෝඩ් එක ඔයාලා පේස්ට් කරගන්න ඕන මෙතෙන්ට ඉස්සෙල්ලාම. ඊට පස්සේ මෙන්න මෙතන එන්ටර් කියන බටන් එක ක්ලික් කරලා ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. ඉස්සරහට ගියාම මෙන්න මේ විදිහට ඔයාලට ඔප්ෂන් කීපයක් තියෙනවා. ඔයාලට මේකේ සයින් අප් වෙන්න ඕන නම් ඊමේල් පාස්වර්ඩ් දාලා උඩම තියෙන මේ සුදු පාට එකෙන් බටන් එකෙන් යන්නත් පුළුවන්. නැත්තම් FB එකෙන් ඔයාලා සයින් වෙලා තියෙන ඊමේල් එකකින් ෆෝන් එකේ සයින් වෙලා තියෙන එකකින් ඒක තෝරලා යන්නත් පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඔයාලා මේ ඊමේල් එකෙන් යන එක වඩාත් හොඳයි. අනිත් ඒවා ඔයාලට මතක නම් ඒවත් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඊමේල් එකෙන් යනවා නම් ඔයාලා ඊමේල් එක දාලා පාස්වර්ඩ් එක ගහන්න ඕන. ඊට පස්සේ මෙතන නේම් එකක් ඔයාලට සිලෙක්ට් කරගන්න තියෙනවා. ඒ කියන්නේ ඔයාලගේ නේම් එකක් මෙන්න මෙතනට දෙන්න තියෙනවා. ඒක දෙන්න. ඊට පස්සේ ඉස්සරහට ගියාම ඔයාලට ඔයාලගේ යූසර් නේම් එකක් මෙන්න මෙතනින් දාගන්න ඕන. අඩුම අකුරු 6කට වැඩි එකක්වත් දාගන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ප්‍රොෆයිල් පිච් එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට account එක create වුණාම මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ let's go කියන එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට create වෙනවා. මෙන්න මෙතන ඔයාලට no කියන එක දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතන dismiss කියන එක දුන්නාට අවුලන්නේ ඒ දෙක දෙන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට app එක බලා ගන්න පුළුවන්. app එකට ආව ගමන් ඔයාලට මෙන්න මෙතන 5 කියලා තියෙන්න ඕන. ඒක තියෙනවද කියලා බලන්න අනිවාර්යෙන් ඒ විදිහට ඇප් එක හදපු ගමන් ඒ විදිහට තියෙනවා. හරි. ඔයාලා මේ විදිහට account එක හදාගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ post වලට like දාන්න පුළුවන් මේ විදිහට. ඒ වගේම මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන icon එක වගේ icon එකක් තියෙනවා. මේ icon එකේ ඔයාලට daily point 5ක් හම්බ වෙනවා. ඔයාලට පුළුවන් මේ පොයින්ට් පහ යූස් කරලා මෙන්න මේ විදියට අනිත් අයට ඔයාලට නෙමෙයි අනිත් අයට මෙන්න මේ විදියට ස්ටේක් එකක් වගේ දෙන්න. අන්න ඒකෙන් ඒ අනිත් කෙනාට ඔයාලට නෙමෙයි හම්බෙන්නේ ඒ අනිත් කෙනාට මේ පොයින්ට් එකක් හම්බෙනවා. පොයින්ට් එකක් ඒ කියන්නේ මුල්ම කරනකොට එකක් දෙකක් වැඩි වෙනවා. ඊට පස්සේ දවස් ගානේ ඒක පොයින්ට් එකකට ඔයාලා දාන එක පොයින්ට් එකකට එයාටත් හම්බෙන්නේ එක පොයින්ට් එකයි. ඔයාලට පුළුවන් මෙන්න මේකේ මේ විදිහට පොයින්ට් එර්න් කරගන්න
තව account එකක් ගහ ගන්න. ඔයාලට app clone කරන app එකක් තියෙනවා නම් ඒකෙන් මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඒ විදිහට මේ කරගන්න පුළුවන්. මොකද මේකේ point earn කරන අපිට ඉස්සරහදී මෙයාලා coin එකක් හඳුන්වා දුන්නොත් අපිට පුළුවන් මේකේ 1 to 1 ratio එකකින් වගේ මේකේ coin ටික ඒකට හරව ගන්න. සාමාන්‍ය මේ වගේ එක වෙන්නේ එහෙමයි. ඒක නිසා ඔයාලා ඒකත් try කරලා බලන්න. හරි ඔයාලට මෙන්න මෙතන search bar එකක් තියෙනවා. ඒකෙන් ඔයාලට කැමති කෙනෙක්ගේ නමක් මෙතනින් search කරන්න පුළුවන්. username එක මම මේ විදිහට search කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මේ මගේ එක search කරන්නේ. මෙන්න මේ විදිහට search කරලා බලන්න පුළුවන්. ඔයාලට මාව එතනින් follow කරන්නත් පුළුවන්. හරි. ඊට අමතරව මෙන්න මේ විදිහට මෙතනින් මගේ post වලට ඔයාලට මේ stake කරන්නත් පුළුවන්. හරිද? එතකොට මම අර කිව්ව විදිහට ඔයාලා ඔයාලගේම තව app එකක් හදා ගන්නවා නම් හොඳයි. ඒකෙන් ඔයාලගේ main account එකට අර විදිහට stake ගන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන point එකතු වෙනවා ඔයාලට ඒක කරපුවාම. හරි. ඉතින් ওই ටික තමයි මේකේ මේ app එකේ පළවෙනි එක විදිහට කරගන්න තියෙන්නේ. හරි. I think ඔයාලා මට තව පොඩි දයක් කියන්න අමතකුණා. ඔයාලා මේ අර flavor app එකේ ඔයාලා level 2 එකට එන්න ඕන. මෙන්න මෙතන ඔයාලගේ profile එකට ගියාම level 2 එකට එන්න ඕන. එතකොට තමයි මෙයාලා කියන්නේ මේ NFT එක අපිට ප්‍රීම ලබා දෙනවා කියලා. එතකොට මෙන්න මෙතන point උත් earn කරගන්න අර විදිහට ඔයාලා app එක app දෙකක් වගේ හදාගෙන ඊට පස්සේ ඔයාලට මෙතන උනොත් ඒ point earn කරපුවාම මෙයාලා ඉස්සරහදී දෙන airdrop වලට සහභාගී වෙන්න පුළුවන් වෙයි. හරි. ඒ වගේම ඔයාලා මෙන්න මෙතන ඔයාලට පුළුවන් search bar එකේ search කරන්න මේ විදිහට මගේ username එක WwCf official කියලා. එහෙම search කරලා ඔයාලා මාවත් follow කරලා දියා ගන්න. ඒක කිව්ව අමතර කරුණක් විදිහට කැමති කට්ටිය ඒක කරන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලා මේ app එකේ වැඩේ කරාට පස්සේ ඔයාලා යන්න ඕන මෙන්න මේ විදිහට මම දාලා තියෙන අපේ Telegram channel එකේ දාලා තියෙන දෙවෙනි link එකකට. ඒකෙන් site එකට යන්න ඔයාලා ඒ link එක click කරලා. හරි. ඔයාලා ඊට පස්සේ මේ විදිහට ඒ site එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන connect wallet කියලා එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ෆෝන් විතරක් තියෙන කට්ටියට පුළුවන් මම කියුබ් බ්‍රවුසර් එක යූස් කරන හැටි ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ බලන්න පුළුවන් channel එකට ගිහිල්ලා ඒ වීඩියෝ එක බලලා ඒකෙන් මේක කරන්නත් පුළුවන්. සම්පූර්ණ විස්තරේ වීඩියෝ එකේ තියෙනවා කොහොමද ඔයාලට ඇඩ් කරගන්න කියලා. ඊට පස්සේ මෙන්න මෙතන ඒ විදියට කියුබ් බ්‍රවුසර් එකෙන් හෝ ඔයාලගේ ලැප්ටොප් එක PC එකක් තියෙනවා නම් ඒ වගේ කරන්නත් පුළුවන්. මෙන්න මෙතන connect wallet කියන එක click කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට වලට් කනෙක්ට් කරගන්න පුළුවන්. මම මේ මෙටා මාක්ස් කියන එක සිලෙක්ට් කරගන්නවා. සාමාන්‍යයෙන් මේ වගේ ඒවා කරද්දී ඔයාලා මෙටා මාක්ස් එක තමයි ගොඩක්ම යූස් වෙන්නේ. ඒක නිසා ඒක හදලා තියාගන්න. ඔයාලගේ මේ මෙටා මාක්ස් එක නැත්තම් ඔයාලට පුළුවන් තියෙන වලට් එකක් මේකට ඉම්පෝට් කරගන්න අර වර්ඩ් වලින් හෝ ප්‍රයිවට් කී යූස් කරලා. හරි. ඊට පස්සේ ඔයාලගේ මේ විදියට වලට් එක සිලෙක්ට් කරගන්න කියලා මේ විදියට එනවා. ඔයාලා යූස් කරන සයිට් කනෙක්ට් කරන්න යූස් කරන වොලට් එක මේ විදිහට සිලෙක්ට් කරලා ඔයාලගේ වොලට් කීපයක් තියෙනවා නම් තමයි එහෙම තියෙන්නේ. එකක් තියෙනවා නම් කෙලින්ම කනෙක්ට් කරගන්න කියලා තමයි පෙන්වන්නේ. හරි. ඊට පස්සේ මම මේ විදිහට next ගිහිල්ලා මෙන්න මෙතන connect කියන බටන් එක click කරගන්නවා. හරි. ඊට පස්සේ මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ආයේ මෙන්න මෙතන ඔයාලට මෙතන sign in කියලා බටන් එකක් එයි. අන්න ඒකත් sign in දෙන්න. හරි. ඊට පස්සේ ඔයාලගේ මෙන්න මෙතන address එක ඔයාලට බලා ගන්න පුළුවන්. හරියට wallet එක connect වුණා නම්. හරි. ඒ විදිහට wallet එක connect කරලා ඊට පස්සේ ඔයාලා ආයේ wallet එකට ගිහිල්ලා ඔයාලගේ වොලට් එකේ ඇත්තේ වෙන network එකක්. ඒ network එක
ඔයාලා මාරු කරගන්න ඕන පොලිගන් නෙට්වර්ක් එකට. මෙන්න මෙතන නෙට්වර්ක් කියන එක සිලෙක්ට් කරලා ඔයාලා මේ විදිහට මෙතනින් පොලිගන් කියන එක සිලෙක්ට් කරගන්නයි තියෙන්නේ. එතකොට හරි මේ විදිහට හරි. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන බැච් කියලා එකක් තියෙනවා, අන්න ඒක ක්ලික් කරගන්න. හරි, ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේකේ විස්තර බලා ගන්න පුළුවන්. හරි, ඔයාලා මේ විදිහට බැච් කියන එකට ඇවිල්ලා මෙන්න මේ විදිහට ටිකක් පල්ලෙහාට ගියාම ඔයාලට අඩින්ටි බැච් කියලා එකක් තියෙනවා. ඒකේ මෙන්න මේ පළවෙනි එකට යන්න මේ ප්‍රොෆයිල් එක ක්ලික් කරගන්න මෙන්න මෙතන තියෙන එක. හරි, ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේක මේ විදිහට ක්ලේම් කරගන්න පුළුවන් ඔයාලට මෙන්න මෙතනින්. හරි, ඔයාලා මෙන්න මෙතන මේ විදිහට තව එකක් account එකක් හදාගන්න කියලා එනවා. ඔයාලගේ මේ GitHub account එක නැත්නම් ඒක හදාගන්න වෙනවා. මෙන්න මෙතන create account ගිහිල්ලා ඒක හදාගන්න ඔයාලා account එකක් නැත්නම්. හරි, ඊට පස්සේ ඔයාලගේ GitHub account එක මෙන්න මේ විදිහට account එකකින් log වෙලා මෙතන authorize කියන බටන් එක ක්ලික් කර ගන්න ඕන. අතන link කියන බටන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතන මේ විදිහට එනවා. හරි, මේ විදිහට මේ බටන් එක ක්ලික් කර ගන්න. හරි, ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලා account එක link කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට min කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාලට මේක min button එක click කරලා මේක min කරගන්නයි තියෙන්නේ. හරි, ඊට පස්සේ ඔයාලට wallet එකේ notification එකක් එයි. ඒක allow කරන්න ඕන. සමහර වෙලාවට මේකේ පොඩිම පොඩි fee එකක් යයි matic වලින්. matic 0.02 ගානකින් වගේ, 0.1 ගානකින් වගේ පොඩි ෆී එකක් යයි. ඒක ඔයාලා වලට් එකට දාගෙන තියාගන්න. මෙන්න මේ විදිහට පොඩි ෆී එකක් යනවා. ඉතින් මේ ෆී එක අඩු කරගන්න පුළුවන් මේ සමහර වෙලාවට මේ නෙට්වර්ක් බිසි වුණාම මෙන්න මේ විදිහට පොඩි ලොකු ෆී එකක් යනවා. ඒ කියන්නේ 0.08 ගානකම ෆී එකක් යනවා. නැත්තම් ඔයාලට 0.2ක් 0.02ක් 0.03ක් ඒ අතර ගාන තමයි යන්නේ. පොඩ්ඩක් මෙන්න මේ නෙට්වර්ක් බිසි තත්ත්වය මගේ හරිනම් බලන්න ඔයාලගේ මෙච්චර නැත්තම්. හරි, ඉතින් මම මේක දැම්ම කරගන්නවා. හරි, ඔයාලා ඒ විදිහට මේක පොඩි වෙලාවක් ගියාට පස්සේ මෙන්න මේ විදිහට පෙන්වයි. මෙහෙම ආවනම් හරි. හරි, ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන ක්ලෝස් බටන් එක ක්ලික් කරලා ඒක ක්ලෝස් කරගන්න. හරි, ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන මම දාලා තියෙනවා අපේ ටෙලිග්‍රෑම් එකේ පෝස්ට් එකේ මෙන්න මෙතන වෙබ්සයිට් එකක්. අන්න ඒකට යන්න ඕන අවසාන ස්ටෙප් එක විදියට. ඔයාලා ඒකත් ඔයාලට ලැප් එකක් එහෙම නැත්නම් PC එකක් නැති කට්ටියට කරගන්න පුළුවන් කිවි බ්‍රවුස් එකෙන් ඒක ඕපන් කරගන්න. මම මේ වීඩියෝ එක පෝස්ට් කර කර කරන්නේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක ස්ලෝ. හරි,
හරි ඊට පස්සේ ඔයාලා මේ විදිහට ඒ සයිට් එකට ආවට පස්සේ ඔයාලට පුළුවන් අර ඔයාලා කලින් හදාගත්ත ඇප් එකේ දුන්න ඊමේල් පාස්වර්ඩ් දාලා මෙන්න මේ එකට ලොගින් වෙන්න. ඔයාලට මෙතන ඔප්ෂන් උත් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලා ඊමේල් පාස්වර්ඩ් දාලා නම් ලොගින් වුනේ ඒක ඔයාලට සිලෙක්ට් කරලා ඒ ටික එන්ටර් කරලා ලොගින් වෙන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන එහෙම ලොගින් වුණාට පස්සේ මෙන්න මෙතන ඔයාලගේ අර ඇප් එකේ දාපු account එකෙම තමයි ලොගින් වෙලා තියෙන්නේ කියලා මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ ඔයාලා මේ විදිහට පල්ලෙහාට ආපුවාම මෙන්න මෙතන verify my NFT කියලා එකක් තියෙනවා. අන්න ඒක click කරගන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ wallet එකක් connect කරගන්න පුළුවන් ඔයාලා use කරන. මම MetaMask කියන එක දෙනවා. හරි ඊට පස්සේ MetaMask එකෙන් ඔයාලට notification එකක් එනවා ඒක confirm කරන්න. හරි මම මේ විදියට ගිහිල්ලා මෙතන connect කරගන්නවා. හරි මෙන්න මේ විදියට ඔයාලගේ account එක connect වෙනවා. connect වුණාට පස්සේ ඔයාලා මෙන්න මෙතන මේ ඔයාලා ගේ මෙතන ප්‍රොෆයිල් එකක් වගේ පෙන්නයි ඔයාලා ක්ලේම් කරගත්ත එක. අන්න ඒක උඩ ක්ලික් කරගන්න. ක්ලික් කරලා ඔයාලට මෙන්න මෙතන වෙරිෆයි බටන් එකක් ඒ විදියට ක්ලික් කරගත්තාට පස්සේ එනවා. අන්න ඒ වෙරිෆයි බටන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ආයෙ ඔයාලට වොලට් එකේ නොටිෆිකේෂන් එකක් එනවා. ඒක කන්ෆර්ම් කරන්න ඕන. හරි මේකේ මෙන්න මෙතන සයින් ඉන් දෙන්න. හරි ඊට පස්සේ ටික වෙලාවක් ඉන්න වෙනවා මේක වෙරිෆයි වෙනකම්. හරි ඔන්න හරි ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා ඒක සාර්ථකව කරගෙන තියෙනවා ඔක්කොම ටික. හරි ඔයාලා ඒ විදිහට මේ ටාක්ස් ටික ඔක්කොම කරගත්තට පස්සේ ඔයාලට ඔයාලගේ ඇප් එකෙන් මොබයිල් ඇප් එකෙන් අර ඉස්සෙල්ලා හදාගත්ත ඇප් එකෙන් නොටිෆිකේෂන් එකක් එයි ඔයාලා ලෙවල් 2 එකට අප් වුණා කියලා. මම ඒක ස්ක්‍රීන් ෂොට් එකක් උදාන්නම් මගේ අව ස්ක්‍රීන් ෂොට් එක නොටිෆිකේෂන් එක ඇප් එකෙන් මම ඔයාලට ඒකත් පෙන්වන්නම්. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් අර ඔයාලගේ කලින් හදාගත්ත ඇප් එකෙන් මේ විදියට නොටිෆිකේෂන් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ විදියට ආව නම් හරි ඔයාලට නොටිෆිකේෂන් එක ඒ කියන්නේ ඔයාලා මේකෙන් දෙන අර NFT එක ලබා ගන්න සුසුකම් කියනවා. ඉතින් මේකේ මෙයාලා කියන්නේ අර මේ ටාස්ක් ටික හරියට කරලා ලෙවල් 2 එකට එන්න ඕන කියලා. ඔයාලා ඒ ලෙවල් 2 එකට ආවට පස්සේ එයාලගේ ලිස්ට් එකට එකතු කර ගන්නවා. ඊට පස්සේ තමයි අපිට මේක දුන්නාම අපිට ක්ලේම් කරගන්න ඔප්ෂන් එක තියෙන්නේ. ඉතින් ඔයාලා අපි ටෙලිග්‍රෑම් channel එකට එකතු වෙලා තියාගන්න අනිවාර්යයෙන්ම මේකේ ටෙලිග්‍රෑම් channel එකේ link එක පළවෙනි pin comment එකේ දාලා තියෙනවා. අර post එකේ කිලිම යන්නේ link ටෙලිග්‍රෑම් channel එකට තමයි. ඉතින් අනිවාර්යෙන් ඒකට තමයි අප්ඩේට් දාන්නේ. ඒක නිසා ඒ වලට එකතු වෙලා ඉන්න. ඉතින් කලින් මෙයාලා මේ වගේ මේ ආරෝප මේ විදියට ලබා දීලා තියෙනවා. ඉතින් මේක මිස් කරගන්න එපා. මේක වෙන්න පුළුවන් අන්තිම පාරට ලබා දෙන මේ NFT ක්ලේම් කරගන්න ලබා දෙන අන්තිම ආරෝප එක මේක වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ආරෝප මේ NFT තියෙන කට්ටියට විතරයි මේ ඊට පස්සේ මේ මේක හරහා එන ආරෝප කරන්න පුළුවන්. ඉතින් ඔයාලට දැක්කනේ මේකේ මේ NFT එකේ තියෙන වටිනාකම. ඕනනම් ඔයාලට මේ NFT එක අරගෙන සෙල් කරගන්න වුණත් පුළුවන්. ඒක නිසා හැමෝම කරගන්න පොඩිම පොඩි ෆී එකක් යන්නේ අර මැටික් වලින් බිංදු දශම බිංදු ගානක පොඩිම පොඩි ෆී එකක් යන්නේ. ඉතින් ඒකත් ඔයාලා අර නෙට්වර්ක් බිසි තත්ත්වේ නැති වෙලාවක් බලලා කරගත්තොත් තවත් ඒක අඩු වෙනවා. මං අර කරේ වීඩියෝ එක කරන්නම ඕන නිසා අර බිසි තත්ත්වේ නැති වෙනකන් ඉන්න බෑ. මොකද ටික වෙලාවක් ඒකට ගත වෙන නිසා.
හරි ඉතින් ඔය ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ මේ airdrop එක ගැන. ඉතින් ඔයාලා අපි අනිවාර්යෙන් channel එක subscribe කළා නැත්නම් subscribe කළා තියාගන්න මේ වගේ අලුත් update ඔයාලට දැනගන්න පුළුවන් අපේ telegram channel එකත් එක්ක එකතුලා ඉන්නවනම්. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. හැමෝම අනිවාර්යෙන් මේක කරලා තියාගන්න. ඔයාලට මැටික් මොන හරි ඕන නම් ඔයාලට මාව contact කරගන්න පුළුවන්. මගේ contact details අනිවාර්යෙන් channel එකෙන් ගන්න පුළුවන්. හරිද? YouTube channel එකේ about වලට ගිහිල්ලා ගන්න පුළුවන්. අනිවාර්යෙන් වෙන වෙන කට්ටියට message දාන්න යන්න එපා. මොකද scammers ලා ඉන්නවා. හරි. එහෙනම් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. හැමෝටම ජය වේවා.